මටත් දෙන්න කොනේ මයිකයගේ නම්බ එක. එමුකටද? මටත් ඉන්න කොල්ලෙක් සෙට් කරගන්න. ඈ? කවුද? කවුද කියලා අර වැඩක් නැහනේ. අපි එක්කුණුවේ ඒ වටවල, අපිව ඒ වටවල තේ ලංකාවේ අංක 1. එයාට ඒවත් පුළුවන්ද? කෙල්ලෙක්ව සෙට් කරලා දෙන්න. මොනවද කියන්නේ? ඕන කොල්ලෙක්ට ඕන කෙල්ලෙක්, ඕන කෙල්ලෙක්ට ඕන කොල්ලෙක් නිකන් මෙහෙම කරද්දි. මෙහෙම කර සෙට් කරලා දෙනවා. නෑ. ඉතාලි ඉස්කෝලේ කාලෙත් එහෙමද? හා. අර කියන්නේ ඒ කාලේ නම් ඌගේ ටැලන්ට් එක තිබ්බා. අපි කියන්නේ මයික්ගේ විශේෂ අමතර සංගුණ දක්ෂතාවය. මරු හැබැයි. මේ මටත් දෙන්න කොනේ මයිකයගේ නම්බ එක. එමුකටද? මටත් ඉන්න කොල්ලෙක් සෙට් කරගන්න. ඈ? කවුද? කවුද කියලා අර වැඩක් නැහනේ. ඔය නම්බ එක දෙන්නක මට. බයි පොඩි පරහක් තියෙනවා. මොකද්ද? ඌ පොඩි මෙහෙම දෙයක් කරනවා. ඇයි දන්න ඌ කෙල්ලට ආසයි කියන්නේ? දැන් ඌ හරිනම් කතා බහ කරලා යාළු කරන්න ඕන එක ඌ කරන්නේ දෙපැත්තර කතා කියලා දෙන්න කොට වුණා. දෙපැත්තර කරවනවා. අම්මෝ. නම්බරේ දෙන්නද? ඉතින් ඊට පස්සේ ඌ ඒ කෙල්ලව දාගන්න try කරනවා. බෑ මෙහෙමයි. එහෙම ඌ දාගත්ත ඇති කෙල්ලෙකුත් නැහැ. ඌ අහපු එක කෙල්ලෙක්වත් ඌට හා කිව්වෙත් නැහැ. ඒක වෙනම කතාවක්. හරි එතකොට මේ මහත්තයා කොහොමද කෙල්ලෙක්ව සෙට් කරගන්නේ? ඔය අර පැත්තට බණන් ගත්ත මම පොඩ්ඩයි පැත්තට යන්න නංගා. ඔයා ගෙදර යන්න එහෙනම් පරිස්සමෙන් ආ. බයි. සී යූ. චාව්. චාව්. කපටි කම මේක. ලිස්සල යන හැටි ඉතින්. ගන්න බැරි වූ මගේ දැස්සේ කඳුළු අහුලා විසි කර තේ දුන්න හසරල් පරිස්සමින් විදුවත් නෑර සංසාර පුරුදු